ඉන්දුනීසියාවේ එක්තරා ගම්මානයක වෙසෙන ගම්වැසියන් විසින් ඔවුන්ගේ මියගිය ඥාතීන් සිහි කරන්න අවුරුද්දක් පාසා හරි අපූර්ව උත්සවයක් පවත්වනවා. අපේ රටේ නම් අපේ ඥාතියෙක් මිය ගියාම අපි කරන්නේ ඒ ඒ ආගම් වලට අනුව චාරිත්‍ර ඉටු කරලා ඉන්පස්සේ එන මාස කිහිපේ හරි ඉන්පස්සේ එන දිනවලදී ඒ මියගේ ඥාතීන් සිහි කිරීමයි. ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙන්න පුළුවන්. නමුත් ඉන්දුනීසියාවේ ටොරාජා ගමේ පදිංචි කරවන් තම මියගේ ඥාතීන් සිහි කරන්න අවුරුද්දකට සැරයක් පවත්වන මේ උත්සවයට මියගේ ඥාතීන්ගේ මල සිරුරු නැවත ගොඩ ගැනීම කරනවා. මේ ආකාරයෙන් සොහොන් ගෙවල් වලින් ගොඩ ගන්නා මල කඳන් ඔවුන්ගේ නිවෙස් වලට අරගෙන යනවා. ඉන්පස්සේ මේ මල කඳන් පෙට්ටි වලින් ඉවතට ගෙන හොඳින් සෝදා පිරිසුදු කරලා ඒවට අලුත් ඇඳුම් අඳිනවා. ඊට පස්සේ ඔවුන්ගේ ඥාතීන් ජීවත්ව සිටියේදී ආස කරපු සියලුම කෑම වර්ග වලින් සමන්විත පූජාවක් මෙම දේහයන් සඳහා පැවැත්වීම ප්‍රථමයෙන්ම සිදු කරනවා. ඔවුන් මෙහෙම කරන්නේ මෙම මියගිය මල සිරුර තුල තම ඥාතීන්ගේ ආත්මය රැඳී පවතින බවටත් එම ආත්මයන් රැක ගැනීම ඔවුන් විසින් කළ යුතු ඔවුන්ගේ යුතුයකමක් විදිහටත් ඔවුන් සලකන නිසායි. කොහොම වුණත් ඉන්පස්සේ පවුලේ සියලු දෙනාම එකතු වී මල කඳන් සමග එකට විවිධ ඉරියව් වලින් ඉඳලා ඡායාරූප ගන්නත් අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ මලකඳන් සමග පවුලේ සියලු දෙනා එකතු වී ජීවත්ව සිටි කාලයේ එම ඥාතීන්ගේ විවිධ ගුණ කතනය කරනවා. ඊට අමතරව විහිළු කිරීම, කතන්දර හුවමාරු කර ගැනීම, ගීත ගායනා ආදී වශයෙන් විවිධ ක්‍රියාකාරකම් කරනවා. ඒ ආකාරයෙන් කටයුතු කිරීමෙන් ඔවුන්ගේ ආත්මයන්ට විශාල ගෞරවයක් ඇති වෙන බවයි ඔවුන්ගේ විශ්වාසය. අවසානයේ නැවත මල සිරුරට බෙහෙත් ගල්වා අලුත් පෙට්ටියක බහා නැවතත් වලතුරටම දමනවා. තොරාජා ගමේ පවත්වන මෙම උත්සවය මානෙල ලෙස හඳුන්වන අතර අවුරුද්දක් පාසා පවත්වන මෙම උත්සවය සඳහා ඉන්දුනීසියාවේ විවිධ පළාත්වල ජීවත් වන මේ ගමේ සියලු පිරිස් තම පවුල් සමග එදිනට එකතු වෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.